හිතේ කියන්නේ අර මේ මුලාවෙන් දකින බුදු හාමුදුරුවෝ නෙමෙයි රූපෙකින් දකින බුදු හාමුදුරුවෝ නෙමෙයි මේ අපි කියන්නේ නිර්වාණ මාර්ගයේ යන්නේ 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 යන්න තමුන්ගේ සිත නිදහස් වෙන්න කෙලස් වලින් නිදහස් වෙන්න නිදහස් වෙන්න නිදහස් වෙන්න තමුන්ගේ අවබෝධය පුළුල් වෙන්න තමුන් අන බුද්ධත්වයේ කිව්වොත් බය වෙන්න එපා ඉතින් බුද්ධත්වයටපත් වෙනවා ඒක අරහත් බුද්ධ එතන තියෙන ඥානයන් සීමිතයි අපෝ ඒ උනාට හොදටම ඇති ඔය ඉන්න ගෝංගස්සලට ඉතෙන්ට එන්න පුළුවන් වෙනවා කියන්නේ පරිපූර්ණයි ඒක අඩුවක් නැහැ අවබෝධයේ අඩුවක් නැහැ ප්‍රඥාවේ වෙනසක් තියෙනවා අවබෝධයේ අඩුවක් නැහැ චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ කරේ අපි බුදුහාමුදුරුව පෙන්නු මාර්ගෙ ගිහිලා කියලා දුන්නු විදියට ගියා බුදුහාමුදුරුව ඒක සොයාගෙන තමුන් දානියමම ගියා ගිහිලා අපිට මාර්ගෙ දුන්නා ତକට අපි මේ මාර්ගෙ යන්න ඕනද නැද්ද බුදුහාමුදුරන්ට කරන ලොකුම ගෞරවය එක නේද එන කවුද ගෞරවය කළා තියෙන්නේ මෙතනින් හොඳටම ගෞරවය කරේ කවුද ඔගොල්ලොද මමද එන ඔගොල්ලෝ මට බලන්නේ ඉන්නේ බුදුන් වදින්න එපා කියනවා කියලා පාල්තිබ්බට ගෞරවයක් වෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න එපා. මල් තියන්න. ඇතුළෙනුත් බුද්ධ ස්වභාවය මතු කරගන්න. බුදු ගුණ නෙමෙයි මෙයා අතහැරියම ලැබෙන තැන. එතන තමයි බුදුහාමුදුරුවෝ ඉන්න තැන. බුදුහාමුදුරුවෝ හිටියේ එතන. මේක අතහැරලා හිටියේ බුදුහාමුදුරුවෝ. එහෙනම් අපිත් කොතෙන්ද එතෙන්ට යන්න ඕනද නැද්ද? මේ කතරලයි අපිත් යන්න ඕන. එතකොට අපිට පේන්නේ බුදුහාමුදුරු. රූපෙකින් නෙමෙයි. බුද්ධ ස්වභාවය. ඉතින් ඒව ටිකක් ගැඹුරුයි. ඔගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියට ටක් ගාලා වයින් අදා වැටෙනෝ. අන්දානෝ වැටෙනෝ. මොකෝ ඇයි? පේන්නේ නැහැ. කොහොම අපිට පේන්නේ නැහැ මේක? ඔයා කියනේම අපිට පේන්නේ නැහැ. හරි හරි පේන්නේ නැහැ කියලා මං දාන්නවා. එතෙන්ට යන්න යන හැටි කියන්නේ. ගියාම තමුන්ට හම්බ වෙන විදියයි කියන්නේ බුද්ධ ස්වභාවය ලෝක ස්වභාවය අයි ඒවට ස්වභාවයන් කියන්නේ ඒව ශක්ති ඒව ස්පර්ශ කරන්න බෑ භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් මොකෙන්ද ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් විතරයි ස්පර්ශ කරන්න පුළුවන් සිතින් දැනුමින් ස්පර්ශ කරන්න ගියාම ගැටෙනවද නැද්ද ගැටෙනවා ගැටෙන තැන නතර වෙනවද නැද්ද නතර වෙනවා එතනින් එහාට යන්න වෙන්නේ නැහැ බෝඩ් එකක් දාන්න යන්න තහනම් ඊට පස්සේ ගැටි 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 ඉන්නවා ගැටි 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 ඉන්නවා ඒ ගැටුම අතහැරියන ආයෙත් දොර अरे मैं जान दे जान देखे तो मैं बुद्ध लाभ न का यान देखे तो मैं केले से याले प्रहाणे उन्हें देना तमुंदा की सेबम बुद्ध क्या ने मुकाद इतना कहाँ गया तू ये वाले दिन बोर के लिए क्या नो नैनी मटने යථාර්ථය කියලා දීලා යනකොට ලේසි නේද? බොරු කියුවොත් ඕගොල්ලෝ එතන රැඳෙනවද නැද්ද? දැන් රැඳිලා ඉන්නේ කොතනද? බුද්ධ කියන කොතනද රැඳිලා ඉන්නේ දැන්? කවුරුත් රැඳිලා ඉන්නේ බුද්ධ කියන කොතනද? අවබෝධය තුලද දැනුම තුලද? දැනුම තුල කෙනෙක් ඉන්නවද නැද්ද? කවුද ඉන්නේ? මම ඉන්නවා අපි ඉන්නවා. ඇයිලි? හරි ගැඹුරු දහමක් මේ. මේ පරම සත්‍ය කියන්නේ අති ගැඹිරයි කියුව එකයි.
ඒක Tamanට ස්පර්ශ වෙනතුරු Tamun මේ දෘෂ්ටි කඩ 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 ඉස්සරහට යන්න ඕන. Tamunව නවත්තන හැම තැනකම දෘෂ්ටියක්. ඒ හැම එකක්ම ගලව ගලව යන්න ඕන. නැතත් යන්න වෙන්න. රූපයක් ළඟ නතර කරනෝ මෙයා හැම වෙලාවෙම. ඒක අතාරින්න. තුටි ආයින් වෙනවා. දැකීමනේ කරන්න තියෙන්නේ. මේක තමයි මේ රූපේ හැදුව තැන. මෙයා රූපේ හැදුවා. දැන් එතන ඉන්නවා. ඒක ආයතන වලින් ස්පර්ශ කර කර ඉන්නවා. ඉතින් මෝඩ භක්තියක් උඩින් එනෝ පොපි එන භක්තියක් එනවා. කඳුළු කඩයි. මටත් ඒ දවසල තිබ්බා එහෙම. හැබැයි අපි ගැළවිලත් නැහැ. සැබෑ සැබෑ දර්ශනය මොකද්ද කියලා තේරුණේ. ඇඬුවා. බුදුහාමරගේ ධර්මදේශනා අහනකොට ඇඬුණා. මෙච්චර ලස්සන ඒව කියන්න, අපි ගැනම කියන්න, අපේ හිත ගැනම කියන්න. ඒතර අපිට දර්ශනය ලැබිලා තිබුණා. මොකද කරන්න ඕන කියලා තිබුණා. හැබැයි මං කවදාවත් බුදුහාමරගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. ඕගොල්ලෝවත්. මේතන මං බැලුවේ මෙයාතරම් ශ්‍රේෂ්ඨෙක් නෑ. මෙයා තමයි ඔක්කොම දාන්නේ. මෙයා තමයි හොයාගන්නේ. එන අපිට දෙන්න යන්න ඕන. කරන් තියෙන ලොකුම ගෞරවය තමයි දෙන්න යන එක. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එක. පෘථග්ජනයන්ගෙන් බුදුහාමුදුරන්ට වැඩක් නෑ. ශ්‍රාවකයෝ නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කවුද? ආර්ය ශ්‍රාවකයෝ. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි. ඒක හොඳටම ඔප්පු වෙනවා. ඒගොල්ලෝ බුදු පිළිමකින් දකින්නේ නැහැ. පෘථග්ජනයෝ බුදුහාමුදුරුව පිළිමකින් දකිනවා. බුදුහාමුදුරුව කිව්වා ඒගොල්ලෝ මගේ නෙමෙයි. මේගොල්ලෝ විතරයි මගේ. මන්නේ මේ කිව්වේ ගිල බලන්න ඕන කෙනෙකුගේ ආන්න මන්නේ මේ කිව්වේ අටපුරුෂ පුද්ගලෝ මේගොල්ලෝ දන්නව කවුද බුදුන් කියන්නේ කියලා ඒගොල්ලන්ගේ අහගෙන ඉන්න උඹලා ඒගොල්ලෝ කියලා දෙ ඒ මාර්ගේ යන්න ඉතුරු උගලන්ටත් මාව දකින්න ලැබි ඇයි බුදුන් දක නිවන් දකින්න කිව්වා මේක දකින්න කිව්වා තමා තුලින් තමුන්ගේ වෙනවද කියලා අන්න එතන මං ඉන්නවා කිව්වා. උඹලා නෙමෙයි කිව්වා. එහෙම නේද කිව්වේ බුදු වක්කලීට. පටිච්ච සමුප්පාදය තුලින් තමුගේ ධර්මතාවය දකින්න ධර්මතාවය තුලින් බුදුන් දකින්න කිව්වා. අපි පාටලවාගෙන තියෙන්නේ. අපි දුවනෝ කොහෙද හොයාගෙන. අපි තිබෙන අපිට අවස්ථාව දීලා තියෙනවා මෙන්න තව කාලයක් දීලා තියෙනවා ආ මේ ටිකේ හරි කරගනින්න දැන් හරි කරගන්න ගැළවීම තියෙනවා මොන జగතෙක් එක්ක විවාහ වෙලා හිටියත් සතර අපාය යන එක නවත්තන්න පුළුවන් ජනාධිපති බැඳලා හිටියත් සතර අපාය නවත්තන්න පුළුවන් යන එක වැඩි වෙනවා මිසක් පුළුවන් ආනක සසරක් වග කියන්න කෙනෙක් නා කාර්මේ පස්සෙන් එළබුණු මේ බුද්ධ ශාසනය තියෙනකම් විතරයි චාන්ස් එක මේක එන්න යන වරිප පැත්තට එතනින් පස්සේ ඉවරම ඉවරයි ආයි කවදා චාන්ස් එකක් ලැබෙයිද දැනට තියෙද්දිත් මෙහෙම නම් දෘෂ්ටි දැනට තියෙද්දිත් මේ තරම් නම් මිත්‍යා දෘෂ්ටි වැපිරෙනවනะ මේ ටිකක් ගියාට පස්සේ අඳුරු මාඳුරු ආයෙත් නැගිටින්න වෙන්න සරණක් නැහැ තමුන්ට ලැබුණු අන්තිම අවස්ථාව කියලා හිතා ඒ සඳහා වීරවන්ත වෙන්න කරගන්න පුළුවන් මේ
මෙච්චර සරලව කියලා දෙති කරගන්න පුළුවන්. මම මෙච්චර සරලව ඇත්තටම ඇහුවේ නෑ. මට අහන්න ලැබුණ නෑ එහෙම. මම මගේ වීර්යවන්ත කමෙන් මං මගේ දක්ෂතාවයෙන් තමයි මම මේක කරන්නේ. ඒ වෙන දෙයක් නෙමෙයි. එළිය දක්ෂකම් පෙන්නන්න ගිහිල්ලා නෙමෙයි. මේ අකා මෙල්ල කරන්න බැරි නිසා. ඒසි නෑ මු එක එක විදියෙන් එනවා. එක එක වේස අරගෙන එනවා. ඒ වුණාට කරන්න පුළුවන්. ඊට වඩා ප්‍රබල ප්‍රඥාවක් අපි තුල තියෙනවා. ඒ හැකියාව තියෙනවා. ඒක මතු කර ගන්න පුළුවන්. ඒකයි මං කියන්නේ. ඕනම කෙනෙකුට පුළුවන්. යම් තාක් දුරට යන්න පුළුවන්. තමුන්ට. අයි මේක තියෙනවනේ සෑහෙන කොටසක් යන්න. ඉතින් යම් තාක් දුරකට තමුන් යන්න. අඩුම තරමේ සෝතාපට්ටි ඵලයට. ඉතනින් එහාට ඊට පස්සේ කොහොමත් බයක් නැහැනේ. ඇතුළු වුණානේ දැන් නිවන් දොරටු ඇරගත්තනේ ඉතුරු ටික කොහොමද කෙරෙනවා ආපස්සට හැරෙන්න උතන තමයි මේ අමාරු කපොල්ල කඩා ගන්න එක මොකද උතන දෘෂ්ටි එනවා වේගින් මේ මං කියන දේ අභිභවා උගලන්ට දෘෂ්ටි එනවා උගලන්ගේ දෘෂ්ටි එතකොට වැහිලා යනවා මගේ කටහඬ වැහිලා යනවා උගලන්ගේ හඬ බලුටට අරක කරපම් මේක කරපම් අරේ ඵලයන් මෙහෙ ඵලයන්